සිහින් සිරුරකට හිමිකම් කියන්න අපි හැම කෙනෙක්ම කැමතියි. ඒ වගේම තමයි සුන්දර සිහින් සිරුරක් නිරෝගීමත් සිරුරක් කියන්නේ සමහර වෙලාවට අපිට හීනයක් බවට පත් වෙනවා. අපිට මතක ඇති පසුගිය සතියේදී අපි කතා බහ කළා බයෝනා පිළිබඳ ඔබේ සුන්දරත්වය කොහොමද රැකගන්නේ? ඔබට තිබෙන සුන්දරත්වය කොහොමද අනාවරණය කරගන්නේ බයෝනා හරහා කියන කාරණේ පිළිබඳව අපි ඔබව පසුගිය සතියේදී දැනුවත් කරා. අපි හිතුව මේ සතියේදී ඔබව දැනුවත් කරන්නට ඕනේ බයෝනා බර්න් පිළිබඳව කියලා. මොකද අර සුන්දර සිරුරකට හිමිකම් කියන සිහිනය සැබෑ කර දෙන්නට අපිට උමනාවක් තිබුණ නිසා වෙන්න. ඉතින් අද දවසේදී ඒ පිළිබඳව ඔබව දැනුවත් කරන්නට අපිත් එකතු වෙලා ඉන්නවා වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා. වෛද්‍යතුමනි ඔබව ආයිබන් සූදාසම් කියලා පිළිගන්නවා. ඒ වගේම තමයි සුන්දර සිරුරකට හිමිකම් කියන ඔබ ආදරය කරන ජනප්‍රිය රංගන ශිල්පිනියකුත් ඔන්න අද දවසේදී අපේ මැදිරියට ඇවිල්ලා තිබෙනවා. බයෝනා බර්න් පිළිබඳව ඔබව දැනුවත් කරන්නට ඇය අංජුලා රාජපක්ෂ ඔබවත් ආයිබන් සූදාසනක් කියලා පිළිගන්නවා. ආයිබන්. ඉතින් ඔන්න මේ දිනරන් සමගින් අපි සූදානම් වෙලා ඉන්නවා අද දවසේදී ඔබට බයෝනා බර්න් පිළිබඳව දැනුවත් කරන්නට. අංජුලා, අපි ඔබව නිතරම දුටුවේ මේ සිහින් සිරුරක් තිබෙන යුවතියක් විදියට. දැන් සිහින් සිරුර බොහෝ කාලයක් තිස්සේ සිරුර විදියටම පවත්වාගෙන යනවානේ. සිහින් සිරුරක් තිබීම යුවතියකට කොයි තරම් දුරට අවශ්‍යයි කියා ඔබ සිතනවාද? කොයි තරම් දුරට නෙවෙයි, මං හිතන්නේ අත්‍යවශ්‍යම දෙයක් අපේ ජීවිතයට සිහින් සිරුරක්. ඉතින් සිහින් සිරුරක් තියෙනවා කියන්නේ නිරෝගීව ඉන්න පුළුවන් කියන එක. හැබැයි මම මෙහෙම දෙයකුත් කියන්න ඕන, සිහින් සිරුරක් තිබ්බ පමණින්ම නිරෝගී වෙන්නෙත් නැහැ. ඉතින් එහෙම දේවලුත් තියෙනවා. ඉතින් අපි අපේ ශරීරයේ සිහිනව තියාගත්තොත් අපේ එදිනෙදා අපේ කටයුතු කරගෙන යන්නට හරි පහසුවක් තියෙනවා. ඒත් එක්කම අපිට අපි ගැන ආත්ම විශ්වාසයක් ඇති වෙනවා. ඒ කියන්නේ අපිට ඕනම වැඩක් කරන්න පුළුවන්, අපිට ඕන ඇඳුමක් අඳින්න පුළුවන්. මොකද අනවශ්‍ය මස් අපේ ඇඟේ නැති වුණාම අපිට අපි ගැනම කොන්ෆිඩන්ට් එකක් තියෙනවා, ඕනම තැනක ඕන ඇඳුමක් ඇඳගෙන යන්න පුළුවන් කියන එක. ඒත් එක්කම අපේ පෞරුෂත්වයටත් අපේ ශරීරය බලපානවා. ඉතින් ඒ දේවල් තමයි සිහින් සිරුරකින් අපිට ලැබෙන දේවල්. ඉතින් විශේෂයෙන්ම මගේ වෘත්තියත් අනුව මට සිහින් සිරුරක් තියෙන එක අත්‍යවශ්‍ය දෙයක්. ඒක නිසා මම ඒ දේවල් පවත්වාගෙන යනවා. ඒ වගේම තමයි වෛද්‍යතුමනි, දැන් තරබාරුකම කියන දේ අපි බොහෝ දෙනෙකුට තිබෙන ගැටලුවක් බවට පත් වෙලා තිබෙනවානේ. මේ තරබාරුකම ඇති වෙන්නට කොයි වගේ හේතුන්ද තිබෙන්නේ? ඒක මේ පැහැදිලිවම කෙටිම සහ කෙලින් උත්තරයක් දුන්නොත් එහෙම, තරබාරුකම කියන්නේ අනවශ්‍ය මේදය ශරීරයේ අනවශ්‍ය තැන්වල තැන්පත් වීම හින්දා ඇතිවන තත්ත්වයක්. දැන් තරබාරුකම ඇතිවෙන්නට හේතු වෙන්නේ හමට යටින් තියෙන මේද තට්ටුව සහ එහි ඝනකම සහ ඒ හින්දා ඇතිවන ශරීරයේ වෙනස්කම්. දැන් බොහෝ විට බොහෝ දෙනා හිතාගෙන ඉන්නවා තරබාරුකම කියන්නේ මේ පරම්පරාවෙන් එන එකක්, අපිට මේක උරුමයි, ඒ හින්දා කරන්න දෙයක් නැහැ, අපි ඉතින් කොහොමත් මහතයි තමයි කියලා. ඒක ඉතාමත් බරපතල මිත්‍යා මතයක්. ඒක එහෙම නෙවෙයි. බොහෝ විට පුජ්‍යලයෙන් තරබාරු බවට පත්වෙන්න ප්‍රවේණිගත හේතු තියෙනවා. හැබැයි ප්‍රවේණිගත හේතුවලට වඩා බලපාන්නේ කෙනෙකුගේ චර්යාව. කෙනෙකුට ඕනි නම් ශරීරයේ සිහින්ව තබාගෙන යන්න, ඒ සිහින්ව තබා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු නිවැරදිව කරනවා නම් සිහින්ව ඉන්නට පුළුවන්. නමුත් අපේ බොහෝ දෙනා මේ සිහින්ව ඉන්නට උත්සාහ කරන්නේ ඇතිවෙන තරබාරු වුණාට පස්සේ. කවුරු හරි කිව්වහම ඔයා මහ රෝල් ඇවිල්ලා මේ විදිහට කියලා, ඔයාට ඇඳුම ලස්සන නැහැ, බඩ වැඩි, මෙහෙම කිව්වහම තමයි කට්ටිය උත්සාහ කරන්නේ මම කෙට්ටු වෙන්න ඕනි කියලා. විශේෂයෙන්ම මැදි වයසට එනකොට බොහෝ තරබාරු අයට එන අසනීප තත්ත්වය තමයි මේ හන්දි අමාරු. හන්දි අමාරු ආපුවම ඔයක අඩු කරගන්න, තරබාරුකම අඩු කරගත්තම හොඳයි කිව්වහම තමයි ඒක කරන්න උත්සාහ කරන්නේ. ඒ නිසා මං හිතන්නේ ඔබේ ගැටලුවට, ඔබ අහපු ප්‍රශ්නෙට ප්‍රේක්ෂකෙන්න හොඳම උත්තරේ තමයි තරබාරුකමට ඇතිවෙන ප්‍රධාන හේතුව තමන් ගැන නොසලකිලිමත් වීම. තරබාරු වෙන්න ඉස්සෙල්ලා, පටන් ගන්න ඉස්සෙල්ලා බර වැඩි වෙනවා කියලා තමන් තේරුම් අරගෙන බර පාලනය කරන්න උත්සාහ කරනවා නම්, අනවශ්‍ය මේදී තැම්පත් වෙනවා කියලා තේරුම් අරගෙන ශරීරයේ බඩ මහත් වෙනවා, එහෙම නැත්නම් උකුල ප්‍රදේශය මහත් වෙනවා, එහෙම නැත්නම් උරිස් ප්‍රදේශය මහත් වෙනවා, මේ විදිහට තමන් දැනගත්තාම මූණ මහත් වෙනවා, මෙහෙම දැනගෙන මේ ඉස්සර මගේ ලස්සනට හිටියට වැඩිය දැන් පොඩ්ඩක් වෙනස් වෙනව නේද කියලා දැනගෙන
කටයුතු කරනක තමයි ඉතාමත් වැදගත් වෙන්නේ. එහෙනම් අපි කෙලින් උත්තරේ කියමු තමන් ගැන නොසලකිලිමත් වීම තමයි තරපාර වෙන හේතුව. එහෙම නැත්නම් ප්‍රවේණිගත හේතු බලපාන උනට ඒ ඉතාමත් අල්ප වශයෙන්. හ්ම්. ඒ වගේම තමයි වෛද්‍යතුමනි දැන් මේ තරබාරු කම නිසා වෙන්න විවිධාකාර ලෙඩ රෝගයන් ඇති වෙන්නට පුළුවන් ඔබතුමන් සඳහන් කරන්නේ දැන් කොයි වගේ ලෙඩ රෝගයන්ද විශේෂයෙන්ම තරබාරු කමත් සමගින් අපිට ඇති වෙන්නට හැකියාව තිබෙන්නේ. ඔව්. දැන් තරබාරු කම ඇති වෙන ලෙඩ රෝගයක් තියෙනවා. එහෙම අමතක කරන්න හොඳ නැහැ. සමහර හෝමෝන වල තියෙන වැරදි ශ්‍රාවයන් වීම හින්දා තමන්ට වළක්ව ගන්න බැරුව තරබාරු වෙන ලෙඩ රෝග තියෙනවා. නමුත් තරබාරු වීම ඇති වීම හින්දා ලෙඩ රෝග ගත්තාම විශේෂයෙන්ම සඳහන් කරන්නට පුළුවන් අධික රුධිර පීඩනය ඊට අමතරව දියවැඩියාව ඊට අමතරව මේ අධික රුධිර පීඩනය දියවැඩියාවත් කියන රෝගී දෙකම හින්දා ඇති වෙන්නට පුළුවන් නොයෙකුත් අනෙකුත් සංකූලතා තියෙනවා ඒ වට ගත්තාම අපි කියන්න පුළුවන් හෘද වස්තු රෝගී වීම මොළේ නහර පුපුරලා අංශ භාගයේ ඇතිවීම ඊට පස්සේ හමේ නොයෙකුත් තැන්වල ඇති වෙන නොයෙකුත් අසාමාන්‍ය නැමි හින්දා ඇති වෙන තුවාල ඊට පස්සේ ඒක හින්දා ඇති වෙන එක්සීමා වගේ තත්ත්වයන් හැම ආසාදන මේ මෙන්න මේ කියන කරුණු කාරණා ගන්න පුළුවන් ඊට අමතරව තරබාරු කම හින්දම අපිට ක්ෂණිකව වැඩ කරන්න බැරි වෙන වේගෙන් ඇවිදින්න කන්දක් නගින්න ව්‍යායාම කරන්න බැරි වෙන මේ නිසා පසු කාලීනව ආතරැටිස් රෝගී තත්ත්වයන් ඇති වෙනවා ඊට අමතරව තවත් තරබාරු කම වැඩි වෙනත් තරබාරු කම හේතු වෙනවා ඉතින් මේ විදිහේ එකකින් නෙවෙයි එකකින් පටන් අරගෙන සංකූලතා රාශියක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මම හිතන්නේ මේ ගැන ඉතාම සැලකිලිමත් වෙන එක වටිනවා. හා. ඉතින් අපි සෝදානම් වෙන්නේ ඉක්මනින්ම වෙලා බලලා නැවතත් එකතු වෙන්න. දැන් අපි වෛද්‍යතුමනි සඳහන් කරන්නේ තරබාරුකම ඇති වෙන්නේ කොහොමද? ඒ හරහා ඇති වෙන රෙඩ රෝග මොනවාද කියන කාරණය පිළිබඳව වැදගත්ම දේ තමයි තරබාරුකම කොහොමද වළක්වා ගන්නේ කියන කාරණය. අපි සඳහන් කරමුද කොයි ආකාරයෙන්ද තරබාරුකම වළක්වා ගන්නට හැකියාවක් තිබෙන්නේ කියලා. පළමු වෙන කාරණේ තමයි තරබාරුකම් වළක්ව ගන්න නම් තමන් තරබාරු වෙන්නේ නැහැ කියන මතයේ ඉන්නවට ඊළඟට තමන්ගේ උසට හරියන බර පාලනය කර ගැනීම ඉතාමත් අත්‍යවශ්‍ය කාරණයක් ඒ සිදු කර ගන්නට ඕනේ ඊට අමතරව තමන් නිතිපතා අනවශ්‍ය මේදය නොයෙකුත් ශරීරයේ තැන්පත් වීම වළක්වා ගන්න ආකාරයට ආහාර පාවිච්චි කරන්න ඕනේ ඊළඟ කාරණේ තමයි නිතිපතා කරන ව්‍යායාම ශරීරයට ගැළපෙන සහ ශරීරයේ අපහසුතාවයට පත් කරන්නේ නැති ව්‍යායාම බවට පත් වෙන්න ඕනේ. ඊළඟ කාරණේ තමයි මේදේ වැඩිපුර තැම්පත් කරන ආහාර වලින් තමන් වැළකීලා ඉන්නට ඕනේ. දැන් බොහෝ දෙනා උත්සාහ කරනවා මේ තරබාරුකම වළක්වා ගැනීම සඳහා මේ ආහාර නොගෙන මෙින්ද. එයත් එච්චර හොඳ කාරණයක් නෙවෙයි. නිතිපතා නිවැරදි ආකාරයට ආහාර ලබා ගැනීම කරන්න ඕනේ. නමුත් අනවශ්‍ය මේදේ තැම්පත් කරන ආකාරයේ ආහාර ගැනීම සුදුසු නැහැ. ඒ අතරතුර මා සඳහන් කළ යුතු කාරණයක් තියෙනවා. ඒ තමයි තමන්ට නිවැරදිව ආහාර පානීය ව්‍යායාම කරන්න නොහැකි නම් අනවශ්‍ය මේදේ අවශෝෂණය කර ගැනීම සහ අනවශ්‍ය මේදේ තැම්පත් වීම වළක්වන විදිහේ යම් කිසි විදිහක ඖෂධයක් හෝ එහෙම නැත්නම් ආහාර වලට අවශ්‍ය තව ඇඩිටිව් එකක් ෆුඩ් සප්ලිමන්ට් එකක් අරගෙන ඒ ආහාර පාලනය කර ගැනීම ආහාර වලින් අවශෝෂණය කර ගන්න අනවශ්‍ය මේදේ පාලනය කර ගැනීම යම් කිසි ක්‍රියාවලියක් කිරීම ඉතාමත් වැදගත් වෙනවා. මොකද මේ සියලු දේම දැනගන්න ඕනේ. අනිත් එක තමයි මම හැමෝටම පැහැදිලිව කියන උපදේශය තමයි අපිට බාත්รูම් ස්කේල් එකක් එහෙම නැත්නම් අර හිටගෙන බර බලන තරාදියක් රුපියල් 500ක් නැත්නම් 600ක් වේ. උපරිම 900ක් වේ. මේ 900 වියදම් කරලා හැමදාම උදේට බර කරන්න පුළුවන් නම් දිනපතා තමන්ගේ බර වැඩි වෙන ප්‍රමාණයක් යම් කිසි විදිහකින් අවබෝධ කරගන්න පුළුවන් නම් ඒ හැම තැනක්ම තැනැත්තියම තමන්ගේ බර පාලනය කරන්න යොමු වෙනවා. ඒ නිසා තමන් පිළිබඳව සැලකිලිමත් වීම ඉතාමත් වැදගත් වෙනවා. ඒ වගේම තමයි අංජුලා දැන් තරබාරුකම බොහෝ දිනකට ගැටලුවක් බවට පත් වෙලා තිබෙනවානේ. අද වෙනකොට සිහින් සිරුරක් හිමි කරගන්නට බයෝනා බර්න් උපකාරී වෙන බව අපි හැම කෙනෙක්ම දන්නවා. බයෝනා බර්න් වෙතට අපේ ප්‍රේක්ෂකයන්ගෙන් කොයි වගේ ගැටලු දාත වෙනකොට ඉදිරිපත් කරලා තිබෙන්නේ? ඔව් අශානේ ගොඩක් දෙනෙක් ගොඩක් ප්‍රශ්න අහනවා ඒ නිසාම අපි හිතුවා මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕනි කියලා. ඉතින් අපේ පාරිභෝගිකයන් නිතරම අපෙන් අහනවා බයෝනා බර්න් වල අඩංගු වෙලා තියෙන්නේ මොනවද කියලා. ඒ වගේම බයෝනා බර්න් වල ක්‍රියාකාරීත්වය. ඉතින් අපි කියනවා බයෝනා බර්න් වල අඩංගු වෙලා තියෙන්නේ අමු කෝපී ඇටවල සාරය. ඉතින් මම ඒ ගැන පැහැදිලි කරනවට වඩා මම හිතන්නේ ડોක්ටර් ඒ ගැන පැහැදිලි කරයි කොහොමද මේ අමු කෝපී ඇටවල ක්‍රියා අනවශ්‍ය මේදය එක්රැස්වීම වළක්වාලන ආකාරයේ රසායනික ද්‍රව්‍යයක් අපිට ලබා ගන්න පුළුවන්. ඇත්තටම ඒ රසායනික කාරකයත් එක්ක අපේ ශරීරයට අපි ගන්න ආහාරවල තියෙන නොයෙකුත් මේද සංඝටක වර්ග අවශෝෂණය කරගෙන පාලනය කරගන්න පුළුවන්.
එතකොට අපි දැන් දුවලා ව්‍යායාම කරලා ඒ වගේ දේවල් වලින් කරන්නේ තැම්පත් වෙච්ච මේදේ දහනය කිරීම. නමුත් අපි ආහාරයේ තියෙන අනවශ්‍ය මේදේ අවශෝෂණය කරගීමේ නවත්තන්නට මේ අමු කෝපි ඇටවල තියෙන නොයිකුත් ෂාරයන් ඊටමත් වැදගත් වෙනවා. මේකෙදි ඊටමත් වැදගත්ම සංගටකය තමයි අංජුල ඔබත් දන්නව ක්ලෝරොජෙනික් ඇසිඩ් කියන්නේ. දැන් ක්ලෝරොජෙනික් ඇසිඩ් කියන රසායනික වර්ගය අපේ ශරීරයේ මේදේ අවශෝෂණය කර ගැනීම ඉතාමත් මනාව පාලනය කරනවා. සමහරට මං කිව්වට කමක් නැහැ. සමහරට අපිට හිතෙන සමහර පරේෂණ වාර්තාවල තියෙන ආකාරය දැන් ග්‍රීන් මේ ටී කියන සංගතයක එක තියෙන මේ රසායනික දේවල් ගැන කතා කරනවා. ඊට වැඩිය මේ 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 සාකසාරයේ තියෙන මේ ක්ලෝරොජෙනික් ඇසිඩ් වල ක්‍රියාකාරීත්වය ඊට වැඩිය වැඩි අපිට සහයෝගයක් දෙනවා ශරීරයට මේදේ අනවශ්‍ය මේදේ අවශෝෂණය කර ගැනීම වළක්වන්න. ඊට අමතරව මම කියන්නට ඕනේ මේ මේදේ පාලනය කිරීමේදී දැන් high density lipoprotein එහෙම නැත්නම් HDL කියන සංඝටකේ ඉතාමත් හොඳින් ශරීරයට ලබා මේ ඇති කරන්න උදව් කරලා LDL එහෙම නැත්නම් low density lipoprotein එහෙම නැත්නම් ලෙඩ කරන මේද වර්ගය. අපි කියන HDL වලට අපි කියන හොඳ මේද වර්ගය මේද අම්ලය. LDL වලට කියන ලෙඩ මේද අපිව ලෙඩ කරන මේද අම්ලය කියලා. ඒ ප්‍රමාණය අඩු කිරීමේ හැකියාවක් මේ green coffee extract වලින් හම්බ වෙන මේ chlorogenic acid කියන විශේෂ රසායනික ද්‍රව්‍ය උදව් කරනවා. ඒ නිසා මේ වගේ රසායනික ද්‍රව්‍ය ලබා ගැනීම මගින් ශරීරයේ අපි එදිනෙදා ගන්න ආහාරවල තියෙන අනවශ්‍ය මේදේ අවශෝෂණය කිරීම යම් කිසි මට්ටමකට පාලනය කරන්න පුළුවන්. ඒක තමයි වෛද්‍ය විද්‍යාත්මක ඇත්ත. මං හිතන්නේ ඔබට අවශ්‍ය පිළිතුරු හම්බ වෙන්නේ නැති කියලා. ඔව් මං හිතන්නේ ගොඩක් වෙලාවට අපිට පාරිභෝගිකයන් අහන ප්‍රශ්න වලට අපි හරි උත්තරයක් ලබා දෙන්න ඕන නිසාමයි අපි 얘 ගැන කතා කරන්නේ. ඒත් එක්කම අහනවා ඒගොල්ලෝ බයෝනා බර්න් භාවිතා කළ යුතු ආකාරය දවසට දෙපාරක් කෑමට පෙර ඒත් කෑමට පෙර විනාඩි 30කට කලින් තමයි ගන්න ඕන. ඉතින් දැන් ගොඩක් දෙනෙක් අහනවා දැන් සමහරක් අය කියනවා සමහරක් ටැබ්ලට්ස් පාවිච්චි කරන්න කියලා කෑමෙන් පස්සේ. දැන් ඒගොල්ලන්ට තියෙන ප්‍රශ්න තමයි ඇයි මේ කෑමට විනාඩි 30කට කලින් ඒ දේ පාවිච්චි කරන්න කියන්නේ? ඉතින් අංජුල මං හිතන්නේ මට අංජුල එකක් මටම පවරන ඇත්තටම ඒක වෛද්‍ය විද්‍යාත්මක උත්තරයක් දෙන්නට ඕනේ. කෑමට පස්සේ ගොඩක් ගන්න ආහාර සමහර මේ මේ ඖෂධ වර්ග සමහරට ආහාර වලට පස්සේ ගත්තාම මේ ඖෂධ වල තියෙන සයිඩ් ඉෆෙක්ට්ස් එහෙම නැත්නම් අහිතකර බලපෑම් අඩු වෙනවා. ගොඩක් වෙලාවට වමන යන්න වගේ දැනෙනවා නම් උගුරට එනවා නම් ගැස්ට්‍රයිටිස් හදනවා නම් මේ වගේ අවස්ථාවල ඒක වළක්ව ගන්න ආහාරයට පස්සේ ඒක ගැනීම වැදගත් වෙනවා. නමුත් දැන් ඔබ කියන දේ අඩංගු සංඝටකය වෙන්නේ රසායන ක්‍රියාකාරීත්වය වෙන්නේ අනවශ්‍ය මේදේ අවශෝෂණය කිරීම වළක්වා ගැනීම. ඒ නිසා එහි අර කියන විදිහේ ආහාරවලට පෙර ගැනීමෙන් ඇතිවන ගැස්ට්‍රයිටිස් මේ අපහසුතාවයන් ඇති නොවන නිසා ඔබට එය ගැනීමේ හැකියාව තියෙනවා ආහාරයට ඉස්සෙල්ලා. එහෙම කරලා අපේ ශරීරයේ තියෙන මේද අම්ල අනවශ්‍යව අවශෝෂණය කර ගැනීම පාලනය කරලා සහ අපේ තියෙන මේද කොටස් HDL හදන හොඳ කොලෙස්ටරෝල් හදන්න දීලා ලෙඩ කොලෙස්ටරෝල් අවශෝෂණය කරගැනීම අඩු කරලා අපි ගන්න ආහාරයේ තියෙන මේද අම්ල අවශෝෂණය පාලනය කරගමේ හැකියාව තියෙනවා මේ ක්ලෝරොජෙනික් ඇසිඩ් කියන සංඝටකෙට. ඒ නිසා ආහාරයට පැය භාගයක ඉස්සලා ගැනීම තමයි මම හිතන්නේ නිවැරදි ක්‍රමවේද. ඒක තමයි ඇත්ත. ඒම ගත්තාම තමයි අපි ඖෂධයෙන් අපිට අවශ්‍ය උත්තරේ හම්බ වෙන්නේ, අවශ්‍ය සහයෝගය හම්බ වෙන්නේ. දැන් ආහාරයට පස්සේ ගන්න බොහෝ ඖෂධ වර්ගවල එහෙම ගන්න කියලා කියන්නේ හේතු වෙන්නේ මං කලින් කිව්ව ආකාරයට තමන්ට දැනෙන නොයෙකුත් සංකූලතා අපහසුතාවයන් අඩු කර ගැනීම. ඊට අමතරව අපි තේරුම් ගන්න ඕනේ කාරණේ තමයි මේ ඖෂධ අවශෝෂණය කර ගන්නට නම් එය ඖෂධ ආහාර මාර්ගයට ගිහිලා ජීර්ණ වෙලා අක්මාවට ගිහිලා අක්මාවදී ඖෂධ සංයෝග වෙන් වෙලා ඊට පස්සේ තමයි මේ ඖෂධය මුළු ශරීරයෙම ගිහිල්ලා අපේ ශරීරයට උදව් කරන්නේ, ශරීර නිරෝගී කරන්නේ. ඒ නිසා සමහරට අපි කියන සමහර ඖෂධ වර්ග මනා ලෙස අවශෝෂණය කර ගැනීම සහ ඒ ඖෂධ වෙන්වීම අවශ්‍ය හින්දාත් අපි කියන ආහාරයට පස්සේ ගන්න කියලා. නමුත් ඔබේ අවශ්‍යතාවය අනුව මේ ආහාරයට කලින් ගැනීම මගින් නිවැරදිව ශරීරයේ මේදේ පාලනය කර ගැනීම හැකියාවක් ඔබට ලැබෙනවා. මම හිතන්නේ ඔබට ලැබිලා තියෙනවා. හොඳයි. ඉතින් ඊළඟ ප්‍රශ්නය තමයි ඒගොල්ලෝ අහන්නේ බයෝනා බර්න් භාවිතා කිරීමේ කෙතරම් බර ප්‍රමාණයක් අඩු කරගන්න පුළුවන්ද කියලා ශානි. ඉතින් අපි කියන ඕනේ ආහාර පාලනයක් එක්ක ව්‍යායාම් කටයුතු කරනවා නම් මාසයකට
කිලෝ 4කට පමණ ප්‍රමාණයක් අඩු කරගන්නට හැකියාව තියෙනවා. ඒත් එක්කම බයනා බර්න් විතරක් පාවිච්චි කරනවා නම් පුළුවන් කිලෝ 2කට අධික ප්‍රමාණයක් පාලනය කරගන්න බර. ඉතින් නමුත් අර අපි හැමතිස්සම කියන දේ තමයි දැන් ડોක්ටර්ත් කලින් කිව්වා අපි තුලම අපිට තියෙනව නේද දේවල් ආහාර පාලනයක් එක්සයිසස් ඒ හැම දෙයක් එක්කම අපි නිවැරදිව මේ දේවල් පාවිච්චි කරනවා නම් ප්‍රතිඵල ගොඩාක් ඉක්මනට ලැබෙනවා. ඒක නිසා තමයි අපි කියන්නේ ආහාර පාලනයක් එක්සයිස් උත් එක්ක බයෝනා බර්න් පාවිච්චි කරනවා නම් කිලෝ 4කුත් බයෝනා බර්න් විතරක් පාවිච්චි කරනවා නම් කිලෝ 2කුත් මාසයකට අඩු කරගන්නට හැකියාව තියෙනවා කියලා නේද ડોක්ටර්? ඔව් ඇත්තටම අපි අර මේ වගකීම යම්කිසි ඖෂධීය සංගටකයකට විතරක් ලබා දීලා ඉඳලා එහෙම වුණොත් එහෙම අපි ගැන සැලකිලිමත් වෙන්නේ නැහැ. එතකොට අපි ඖෂධයකට අපිට උදව් කරන්න පුළුවන් වට වැඩි අපි ශරීරයට වද දෙන්න පටන් ගත්තොත් වැඩිපුර මේදේ වැඩිපුර තෙල් වැඩිපුර ව්‍යායාම අඩුවෙන් ව්‍යායාම එහෙම කළා අනවශ්‍ය වදයක් දුන්නොත් එහෙම අපිට සිද්ධ වෙනවා මේකේ නිවැරදි ප්‍රතිඵලය ලබා ගන්න නැහැ කියන පුළුවන්. ඒ නිසා මම ඇත්තටම 200ක් මේකයි අංජුලා කරපු යෝජනාව ව්‍යායාමයේ කටයුතුත් එක්ක ආහාර පානයත් එක්ක මේ අංජුලා කිව්ව විදිහට කටයුතු කරනවා නම් මම හිතනවා වැඩිපුර සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් කියලා. ඔව් මං හිතන්නේ තවත් පරිභෝගිකයෙ නෙවූ ගැටලු තිබුණා. නමුත් ඊට කලින් අංජුලා පොඩි වෙලාවක් ගන්නට ඕනේ. බයෝනා රූපරාම් පෙළක් නරඹලා නැවතත් එකතු වෙන්න තමයි අපේ සූදානම. ලෝ වටා කාන්තාවන්ගේ විශ්වාසය දිනු බයෝනා. බයෝනා ඔබගේ සුන්දරත්වය අනාවරණය කරගන්න. අවදින් බයෝනා පිළිබඳ වැඩි විස්තර දැනගත හැකි දුරකථන අංකයන් මම සඳහන් කරන්නම්. 0772 4939 33 හෝ 0111 304 2113 කියන දුරකථන අංකවලට ඔබට කතා කරන්න පුළුවන්. ලියන්නට හැකියාවක් තිබෙනවා Nature's Only අංක 142221 ගාලුපාර දෙහිවල කියන ලිපිණයට. ඔබට බයෝනා පිළිබඳ වැඩි විස්තර දැනගන්න පිවිසෙන්නට හැකියාවක් තිබෙනවා වෙබ් අඩවියට www.biona.lk කියන වෙබ් අඩවියට. Facebook හරහා සම්බන්ධ වෙනවා නම් බයෝනා බියුටි ශ්‍රී ලංකා කියන Facebook පිටුවට පිවිසීමගෙනොත් බයෝනා පිළිබඳව වැඩි විස්තර දැනගන්නට ඔබට හැකියාවක් තිබෙනවා. මම හිතන්නේ අංජුලා තවත් ගැටලුවක් ඉදිරිපත් කරලා තිබෙනවා පාරිභෝගික. ඔව් බයෝනා බර්න් සමග තවත් සප්ලිමන්ට් එකක් භාවිතා කළ යුතුද කියලා තමයි අහන්නේ. ඉතින් මම නම් කියන්නේ එහෙම අවශ්‍ය නැහැ කියලා. දැන් අවශ්‍ය නැහැ කියන එකට මොකද හේතුව කියලාත් අපි දැනගන්න ඕනේ හින්දා අපි වෛද්‍යතුමාගෙන් ඒ ගැන අහමු. මොකද මට වඩා හොඳට උත්තර දෙයි. මොකද හැමතිස්සෙම අපි කියන දේ තමයි වෛද්‍ය උපදෙස් අනුව හැමදේම පිළිපදින්න කියලා. ඉතින් ඒ නිසාම අපි වෛද්‍යතුමනි. ඔව් මෙහෙමයි. දැන් පරමාර්ථය බර අඩු කර ගැනීම නම් ඒ සඳහා ඔබ කලින් ලබා දීපු උපදෙස් ඉතාමත් ප්‍රයෝජනවත් සහ ප්‍රමාණවත්. නමුත් යම් කිසි විදිහකින් වෙනත් ඖෂධ වර්ග ගන්නවා නම් ඒ කෙනෙකු ඒ ඖෂධ තමන් පාවිච්චි කරාට කමක් නැහැ. බොහෝ විට අපි හිතනවා කොලෙස්ටරෝල් වැඩි එකනේ කොලෙස්ටරෝල් අඩු කරගන්න භාවිතා කරන ඖෂධය ඒක රෝගයකට ගන්න එකක්නේ. ඒ හින්දා ඒ ඖෂධය ගැනීම හොඳයි. අනිකුත් ඖෂධ ගන්නවා නම් ඒව ගත්තට කම නැහැ. නමුත් අර මං හිතන්නේ ඔබ කිව්ව දැන් මේ ගැන අත්දැකීමක් තියෙන අංජුලා කිව්ව දේ ප්‍රේක්ෂකයන් පිළිපදිනවා නම් ඉතමත් හොඳයි. මං හිතන්නේ ඒ ප්‍රමාණවත්. ඔව් ඉතින් අන්න බයෝනා පිළිබඳව අපි ඔබව දැනුවත් කරා. දුරකථන අංකය සඳහන් කරන්න 0772 4939 33 හෝ 0111 304 2113. ඉතින් බයෝනා පිළිබඳව දැනුවත් කරන්න අද දවසේදී අපි මැදිරියට පැමිණියට ඔබ දෙපළට මෙහෙම සූදානම් වෙනවා. හයිබර් සූදානම් කියලා ප්‍රාර්ථනා කරනවා. සූදානම්. ඉතින් අපේ සූදානම් වෙන්න තරපිරිසන්දා කෙටි විරාමයක් අරගෙන නැවතත් එකතු වෙලා